live at 7. ආයුබෝවන් ලංකාවේ සැමට නැරඹී හැකි ශ්‍රී ලංකාවේ එකම මධ්‍යස්ථ ප්‍රවෘත්ති ප්‍රකාශය live at 7. live at 7 තුලින් අදත් ඔබට ඇත්ත කියන මම හරිంద్ర ජයලාල්. මම චවිකා ගුණසේකර. සුපුරුදු පරිදි අදත් මුල් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල. එල්පීටීය ප්‍රාදේශ සභා මැතිවරණය වහා පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්. මේ සම්බන්ධයෙන් දැන් සාකච්ඡා කරලා සැප්තැම්බර් මාසේ අන්තිමට හරි ඔක්තෝබර් මාසේ මුල් සතියේ හරි මේ ඡන්ද විහිළුවට වීමට ක්‍රියා කරන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා තේරීම ගැන නීති ලේකම්ගෙන් පැහැදිලි කිරීමක්. එතකොට මේ සංධානයේ හැදෙන එක සහ ජනාධිපතිතුමා අපේක්ෂකයා නම් කරන එක කොහොමද කරන්නේ? ඒ සංධානය හැදුවමනේ. තාම හදලා නැහැනේ. මම දකිනවා හැමදාම පත්‍රවල දින දානවා. 30ට කලින් පත් කරනවා, ලබන සතියේ පත් කරනවා. එහෙම එකක් මන් දැනුවත් නැහැ. රටේ සාමය ස්ථාවර වීමට ආගමික නිදහසත් අත්‍යවශ්‍ය බව අගමැති කියයි. ගෝඨාභය රාජපක්ෂට එරෙහි නඩුවක් ඔක්තෝබර් 15 වනදා සිට දිනපතා විභාගයට. විපක්ෂ නායකවරයාගේ හිත ගිය මැණික. ජනාධිපතිවරණයක් කැඳවීමෙන් පසු අපේක්ෂකයා නම් කිරීමේ ප්‍රතිපාදනය වළංගු වන්නේ එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුව පමණක් බව එම පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා සඳහන් කරනවා. කෙසේ වෙතත් සංධානයක් හරහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් එම අපේක්ෂකයා නම් කරන ආකාරය සංධානය බිහිවීමෙන් පසුව සලකා බැලිය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සම්බන්ධයෙන් මේ දිනවල විවිධ අදහස් පළ වුවද එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශංක නානායක්කාර මහතා මෙලෙස අදහස් පළ කළා. මේක තමයි එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව. ව්‍යවස්ථාවේ 9 එක වගන්තිය. ජනාධිපතිවරණයකදී අපේක්ෂකගේ නම යෝජනා කිරීම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පත් කරනු ලැබූ නාම යෝජනා කිරීමේ මණ්ඩලය විසින් කෘත්‍යාධිකාරී මණ්ඩලය විමසා කරනු ලැබිය යුතුය. ඒකේ අදහස් කරන්නේ ජනාධිපතිවරණය මේ මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කරන්න ඕන. ඊට පස්සේ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වෙනවා. රැස් වෙලා කෘත්‍යාධිකාරී මණ්ඩලය නාම යෝජනා මණ්ඩලයක් පත් කරනවා. ඒ නාම යෝජනා මණ්ඩලය ඒ වෙනකොට ඉන්න තර කරන්න කැමති හැම දෙනාගෙනම සලකලා බලලා එක අපේක්ෂකෙක් තෝරගන්නවා. ඒ අපේක්ෂකයා කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කරනවා. ඕක තමයි පක්ෂ නීතිය. ඔහොම තමයි එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරපු හැම ජනාධිපති අපේක්ෂකයාම කරේ. රණසිංහ ප්‍රේමදාස, ගාම්ති දිසානායක, ශ්‍රීමා දිසානායක, රනිල් වික්‍රමසිංහ. ඒ ඔක්කොම ඉදිරිපත් කරේ මෙන්න මේ ක්‍රමයට ඡන්දය කැඳවීම පස්සේ. ඊට කලින් කැඳවීමේ සම්ප්‍රදායක් එක්සත් ජාතික පක්ෂයේ නැහැ. නීති අනුවත් නැහැ. මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපතිතුමාව අපි නම් කරේ එක්සත් ජාතික පක්ෂයෙන් නෙමෙයි. එතුමාව පත් කරේ හංසයා පක්ෂය. ඒකට ඒක ඒ පක්ෂ ව්‍යවස්ථාව අනුව තමයි සිද්ධ වුණේ. රාජිත් සේනාරත්න මාත්‍යවරයා කෙටුම්පතක් ඉදිරිපත් කරා කියලා කියනවා අර ලේකම් මන්දිරයේදී ව්‍යවස්ථාව සම්බන්ධයෙන්. ඒ අලුත් ව්‍යවස්ථාව. දැන් ඒක අලුත් දේශපාලන පක්ෂයන්නේ. දැන් අලුත් සංධානයක් හදනවා කියන්නේ දේශපාලන පක්ෂයක් වෙන්නත් පුළුවන්, සංධානයක් වෙන්නත් පුළුවන්. හැබැයි දැන්ට තියෙන ප්‍රශ්නේ තමයි එල්පීටීයේ ප්‍රාදේශීය ඡන්ද ඉවර වෙනකන් අලුත් දේශපාලන පක්ෂ ලියාපදිංචි කරන්න නීතිමය ප්‍රතිපාදනයක් නැහැ. මොකද පනතේ තියෙන්නේ දේශපාලන පක්ෂ ලියාපදිංචි කරන්න පුළුවන් ඉදිරියේ පැවැත්වෙන මේ පෙන්ඩින් මැතිවරණයක් නැත්තම් විතරයි. ඉතින් ඒකට වෙන විකල්පයක් අපි හොයාගන්න පුළුවන්. දැනට තියෙන තත්ත්වය එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයා නම් කරනවා නම් මේ විදිහට තමයි කරන්න තියෙන්නේ. එතකොට රාජසේනාරත් අමාත්‍යවරයා කියන්නේ කෙටුම්පතක් හදනවා කියලා ඒක සන්ධානයක් එක්ක ගොඩනගෙන ව්‍යවස්ථාවක්. සන්ධානය. ඒක තාම වෙලා නැහැනේ. නමුත් දැන්ට තියෙන තත්ත්වය මේක. දැන්ට තියෙන තත්ත්වය දැන්ට තියෙන එක්සත් ජාතික පක්ෂය. මේ සන්ධානය හැදෙන එක සහ ජනාධිපතිතුමා අපේක්ෂකයා නම් කරන එක කොහොමද කරන්නේ? ඒ සන්ධානය හැදුවමනේ. ඒක එදාට. තාම හදලා නැහැනේ. සන්ධානය හදලා ජන ඒ පක්ෂ ව්‍යවස්ථාව අනුව වෙන්න පුළුවන්. ඒක එදාට බලමු. ඒක මම දකිනවා හැමදාම පත්‍රවල දින දානවා. 30ට කලින් පත් කරනවා, ලබන සතියේ පත් කරනවා. එහෙම එකක් මන් දැනුවත් නැහැ. මංගල සමරවීර මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවකදී ඔය ඔක්කොම අපි ඔක්කොම එකට ඉන්න අයනේ. ඔක්කොම එක්සත් ජාතික පක්ෂයේ අය. කල්ලි නෑ. ඕන එක්කෙනෙක්ට රැස්වීමක් තියන්න පුළුවන් ඕන තැනක. මොකද ඔක්කොම දන්නවා මේ සැරේ ලේසියෙන්ම දිනන්න පුළුවන් කියලා. ඒකනේ ඔය ඔක්කොම ජනාධිපති අපේක්ෂක වෙන්න හදන්නේ. තෝරගන්නකන් තමයි ඉතින් ওই ප්‍රශ්නේ තියෙන්නේ. එකපාරටම මේ විනය ක්‍රියාමාර්ග ගැනීම කඩිනම් කරලා තියන්නේ. අතුලේ රටට හාමුදුරුව අපේ ජාතික ලැයිස්තුවෙන් ගියේ. දැන් උනාට මොනවද කරන්නේ? ඒවට විනය ක්‍රියාමාර්ග ගන්න නැත්නම් පක්ෂයක් වැඩක් තියෙනවද? දැන් විජේදාස රාජපක්ෂ කටන්නේ පක්ෂයට හානියක් දුදව්වද්ද? අපේ පක්ෂයෙන් පත් වෙලා පක්ෂයට හානි කරන්න දෙන්න බෑනේ.
එතකොට මිනිහගේ කර්ම ගන්න ඕනේ. හැබැයි රත්නහාමුදුරු සහ විජය රාජපක්ෂ මැතිතුමා කියන්නේ වාචිකවත් ලිඛිතවත් එහෙම විනය ක්‍රියාමාර්ග ගන්නවා කියලා දැනට දැනුම් දීමක්. ඊයේ තමයි තීරණය කරේ විනය ක්‍රියාමාර්ග ගන්න. ඉතින් ඊයේම යවන්න බෑනේ. අද යවනවා. මේ වැරදි කරුවන් වුණාට මොකද වෙන්නේ? පිළිගත්තොත් එහෙම විනය පරීක්ෂණයට යන්න ඕනේ නැහැ. ඒ පිළිගත්තා නම් එහෙමම කෘත්‍යාධිකාරී මණ්ඩලයට දාලා අවශ්‍ය දඬුවම තීරණය කරන්න පුළුවන්. පිළිගත්තේ නැත්නම් විධිවත් විනය පරීක්ෂණයක් තියෙනවා. මේගොල්ලන්ගේ නිර්දේශ කෘත්‍යාධිකාරී මණ්ඩලයට දන්නනවා. ඒතකොට කෘත්‍යාධිකාරී මණ්ඩලයට මේ විනය කටු සම්බන්ධ ඕන තීරණයක් ගන්න පුළුවන්. නාම දාන්න නොදෙන්න, පක්ෂෙන් අයින් කරන්න, മന്ത്രി ධූරෙන් ඉවත් කරන්න, පක්ෂ තාමාදේවත තහනම් කරන්න ඕනෑක් කරන්න පුළුවන්. එතකොට සුජීව සේනසිංහ සහ අජිත් පී පෙරේරා ඒ අයටත් විනය ක්‍රියාමාර්ග ගන්නවා කියලා අරන් තිනවා. ඒගොල්ලන්ගේ නිදහතට හේතු දැක්වීම ලියුම් මං හිතත් මේ දවස් දෙකකට කලින් යවුවා අපි. ඔක්කොම මිත්‍රයෝ එකට ඉන්න අය. එහෙම නෙමෙයි ඉතින් අපි පක්ෂෙක ඉද්දි. සජිත් පිලේ ඉන්න අයට විතරද විනය ක්‍රියාමාර්ග ගන්නෙ? නෑ එහෙම එකක් නෑ. මොන හරි වැරද්දක් කරපුවම විනය පරීක්ෂණ තියෙනවා. එහෙම නැතුව පක්ෂයක් ගෙනියන්න බෑනේ. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති දුර අපේක්ෂකත්වයේ සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ තවත් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතා මේ සාකච්ඡාවට සහභාගී වූයේ ඇඹිලිපිටියේ පැවති උත්සවයකින් අනතුරුවයි. හදිසියෙම ගරු අග්‍රාමාත්‍යතුමාගේ කැඳවීමක් නිසා කොළඹ බලා යන්නට තිබෙන මොහොතක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය සජිත් ප්‍රේමදාස, අමාත්‍ය රාජිත සේනාරත්න සහ කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා මේ සාකච්ඡාවට එක්ව සිටි බවයි වාර්තා වන්නේ. පැයකමාරක පමණ කාලයක් පැවති මේ සාකච්ඡාවේදී පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් හැකිතාක් නිරාකරණය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය නොපැවැත්වූ එල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම වහා පවත්වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. ඒ එල්පිටිය ප්‍රාදේශීය සභාවට ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම පෙරමුණ ඉදිරිපත් කළ පෙත්සමේ තීන්දුව ලබා දෙමින් ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරන්නේ අධිකරණ නියෝගයට අනුව එල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය අගෝස්තු අවසන් සතියේ හෝ සැප්තැම්බර් මුල් සතියේ පැවැත්වෙන බවයි. දිවයිනේ පළාත් පාලන ආයතන 341න් 340ක් සඳහා ඡන්ද විමසීම පැවැත්වුණේ පසුගිය වසරේ පෙබරවාරි 10 වෙනිදායි. ඒ මහනගර සභා 24ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 275ක් වෙනුවෙන්. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරුතහනම් නියෝගයක් හේතුවෙන් එල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය එදින පැවැත්වුවේ නැහැ. ඒ එම ප්‍රාදේශීය සභාවට රාජාලියා ලකුණින් ඉදිරිපත් කළ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාම යෝජනා පත්‍රය අදාළ තේරීම්බාර නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබීම හේතුවෙන්. ඒ ප්‍රතික්ෂේප කරන්නට හේතුව එම නාම යෝජනා පත්‍ර එම පක්ෂයේ විසින් නම් කළ නියෝජිතයා විසින්ම තේරීම්බාර නිලධාරියාට බාර නොදුන්නාය කියන හේතුව. වසරකට අධික කාලයක් විභාග වූ එම පෙත්සමේ තීන්දුව ප්‍රසන්න ජයවර්ධන, මුරුදු ප්‍රනාන්දු සහ විජිත් මලල්ගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද ප්‍රකාශයට පත් කළා. ඒ පක්ෂයේ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම නීත්‍යානුකූල නොවන බවටත්, එය බාරගත යුතු වන බවටත් නියෝග කරමින් සර්ෂියෝරේරායි රිට් ආඥාවක් සහ එල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට ඒ පක්ෂයේ කණ්ඩායමේ නමත් ඇතුල් කොට මැතිවරණය පවත්වන ලෙසට නියෝග කරමින් මැන්ඩමු සාඥාවකුත් අද ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිකුත් කළා. මම හිතනවා ඉදිරි මාසය ඇතුළත, නැත්නම් සති 5ක් හෝ 6ක් ඇතුළත ඒ මැතිවරණය පැවැත්විය හැකි. ඒ මැතිවරණයේදී අර ප්‍රතික්ෂේප කරපු පක්ෂයේ නාම යෝජනාත් බාර අරගෙන ඔවුන්වත් එම ඡන්දයට ඉදිරිපත් වෙන පක්ෂයක් ලෙස නම් කරලා ඡන්ද පත්‍රිකා නිකුත් කරලා ඔවුන්ටත් ඒ ඡන්දයට සහභාගී වෙන්නට අවස්ථාවක් දැන් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ තේරීම් බාර නිලධාරීන් කැමති වුණත් අකමැති වුණත් කරන්න සිද්ධ වෙනවා. එම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව එල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය පැවැත්වෙන්නේ කවදාද? මැතිවරණ කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් දැන්ට සාකච්ඡා කරලා බොහෝ වෙලාවට සැප්තැම්බර් මාසේ අන්තිමට හරි ඔක්තෝබර් මාසේ මුල් සතියේ හරි මේ ඡන්ද විසඳුම් තැබීමට ක්‍රියා කරන්න පුළුවන්. නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග 54ක් තිබුණා. එයින් 53කදී තීන්දුව දුන්නේ තේරීම් බාර නිලධාරීන් විසින් ගත් ක්‍රියාමාර්ගය හරි කියලා. නමුත් එල්පිටිය ප්‍රාසභාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ ඒ වෙලාවේ තීන්දුව කරා මේ නඩුව විභාගයට ගැනීමට අවශ්‍යයි. ඒකින් දා ඡන්ද විසීම පැවැත්වීමට තහනම් විනියෝගයක් නිකුත් කරා. දීර්ඝ විභාගයකින් පස්සේ අද දින නිකුත් කරලා තියෙනවා ප්‍රතික්ෂේප කරපු නාම යෝජනා පත්‍රය නැවත ඇතුළත් කරලා ඡන්ද විසීම පවත්වන්න කියලා. නව පළාත් පාලන මැතිවරණ පනතට අනුව එල්පිටිය ප්‍රාදේශීය සභාවට පත් කරන සභිකයන් සංඛ්‍යාව 29ක්.
සජිත් ප්‍රේමදාස රණ වික්‍රමසිංහ කරු ජයසූරි ඇතුළු අපේ කණ්ඩායම සියලු දෙනාත් එක්ක එකතු වෙලා ඇල්බිටේ රාජ්‍ය සභාව නැවත එක්සත් ජාතික පක්ෂ පාලනයක් ඇති කරන්න ක්‍රියා කරන කල මම මේ අවස්ථාවේ ඉතාම සන්තෝෂයෙන් ප්‍රකාශ කරන්න කැමතියි. මහින්ද රාජපක්ෂ කියන දැවැන්ත නායකයත් එක්ක අපි සූදානම් ඇල්පිටිය විශේෂ ලෙස ජයග්‍රහණය කරලා ශක්තිය පොදු ජන පෙරමුණට ඇල්පිටියෙන් ලබා දෙන්නම්. අපේ ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි ශ්‍රේණිදස් පක්ෂය මේ ඇල්පිටි ප්‍රාදේශය ජය ගන්නවා කියලා ඒකාන්තයෙන් මම ප්‍රකාශ කරනවා. පවතින වැසි සහ සුළන් සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවරයින්ට ධීවර කටයුතුවල නොයෙදෙන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. කෙසේ වෙතත් එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ දිවයින හරහා සුළන් තත්ත්වයේ සහ වැසි තත්ත්වයේ අඩුවීමක් හෙට සිට අපේක්ෂා කරන බවයි. දිවයිනට නිරිත සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුරුගේ වේගය ඉහළයාමෙන් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ හෙට උදැසන 8 දක්වා දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නොයෙදෙන ලෙසට ධීවර ප්‍රජාවට අවවාද කරන බවයි. මේ අතර දිවයින හරහා වැසි තත්ත්වයේ සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම වැසි තත්ත්වය හෙටින් පස්සේ ක්‍රමයෙන් අඩු වුණත් නීති දිග කොටසේ වැසි ස්වල්පයක් හරි තියෙන්න පුළුවන්. ඒ කියන්නේ බස්නාහිර, සබරගමු, මධ්‍යම, දකුණු වගේ පළාත්වල. විශේෂයෙන්ම මතක් කරන්න ඕනෑ දිවයිනේ බස්නාහිර නීති දිග වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුත් තීරවල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව තද සුළං ඇතිවීමේ තත්ත්වයක් තියෙනවා. මේ පිළිබඳ දීවර හා නාවික ප්‍රජාව දැනුවත් වීම වඩා සුසී කියලා මම ඉල්ලා සිටිනවා. මෙලෙස දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණය සමග කළුගඟේ සහ ගින්ගඟේ ජල මට්ටම පිටාර මට්ටම දක්වා ඉහළ ගොස් තිබෙනවා. වරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ පැවසුවේ කළුගඟ රත්නපුර ප්‍රදේශයෙන් සහ ගින්ගඟ තවලම ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමක් පවතින බවයි. ඊයේ සිට මේ දක්වා ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් රත්නපුර නගරය අවට පහත් බිම් හා නිවාස බොහොමයක් ජලයෙන් යටවැති ආකාරයත් දැකගත හැකි වුණා. මේ අතර කැලණිගඟේ ජල මට්ටමද කිතුල්ගල සහ සීතාවක ප්‍රදේශවලින් පිටාර මට්ටමට ආසන්නව පවතින බැවින් පහත් බිම්වල ජනතාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකය පවසනවා. මේ අතර මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලටත් ඊයේ රාත්‍රියේ සිට කඩින් කඩ තද සුළං සමග තද වැසි ඇදහැලෙමින් පවතිනවා. වර්ෂාවත් සමග කාසල්රි සහ මෞසා කැලේ ජලාශවල ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතිනවා. මෙලෙස ජල මට්ටම ඉහළ යාමත් සමග කැනියොන්, ලක්ෂපාන, නවලක්ෂපාන, පොල්පිටිය හා විමල සුරේන්ද්‍ර යන විදුලි බලාගාරවල විදුලි උත්පාදනයද උපරිම ධාරිතාවෙන් සිදුකෙරෙන බවද එම බලාගාර භාර ඉංජිනේරුවන් පැවසුවා. මේ අතර වර්ෂාවත් සමග බද්දේගම උතුර පිටවිටගොඩ ගල්කැටියමුල්ල ප්‍රදේශයේ නිවසක් පිටපස කන්දක් නාය ගොස් තිබුණේ මෙලෙසින්. මේ අතර බද්දේගම සන්දර්වල ප්‍රදේශයෙන් ගාලුපාරට ගසක් කඩා වැටීමෙන් රථවාහන ධාවනයට අද උදෑසන පැය කිහිපයක් බාධා එල්ල වුණා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට තමන් කිසිලෙසකින්වත් බාධා නොකළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. රට වෙනුවෙන් එකට සිටිමු යාපනයේ දිස්ත්‍රික් වැඩසටහනට සහභාගි වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් කිසිවෙකුටත් පැහැදිලි අවශ්‍යතාවක්ද නොතිබූ බවයි. පේදුරු තුඩුව දීවරවරායේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු වුණා. මෙය මෙරට මෙතෙක් ඉදි කෙරුණු විශාලතම දීවරවරාය වන අතර ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 12,600ක්. මෙ අතර වැසි ජලය යොදාගනිමින් සිදු කරන මෙරට විශාලතම පානීය ජල ව්‍යාපෘතිය ඉදිකිරීම ආරම්භ කිරීමද අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාතින් සිදු කෙරුණේ වඩමාරච්චි ප්‍රදේශයේදී. යාපනයේ ජනතාව දීර්ඝකාලීනව මුහුණ දී සිටින පානීය ජල ගැටලුවට ස්ථිර විසඳුමක් වෙනුවෙන් ක්‍රියාත්මක මෙම ජල ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 2ක්. මේ අතර රට වෙනුවෙන් එකට සිටිමු යාපනයේ දිස්ත්‍රික් වැඩසටහන අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේ මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. එහිදී පීඩාවටපත් ආබාධිත පුද්ගලයන්ගේ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් කිලිනොච්චියේ සිට යාපනය දක්වා විශේෂ මගී ප්‍රවාහන බස් රථ සේවයක්ද අද ආරම්භ කෙරුණා.
මං ජීවිතේ පළවෙනි වතාවට අද තමයි වඩමාරච්චියට ගියේ. හරිම සුන්දර ලස්සන පරිසරයක්. සුවන්දිර මන්ත්‍රීතුමා කතා කරනකොට කිව්වා මේ මැතිවරණ වෙලාවේ අපිට ඡන්ද දීලා ජනාධිපතිවරයාට පත් කළා. අපි වැඩ කළා වගේම තව පොරොන්දු තියනවා නේද? ඒ පොරොන්දු ගැනත් මොකද කියන්න කියලා එතුමා කිව්වා. මම මේ කියෙව්වේ දුන්නු පොරොන්දු වලින්ම කොටසක් නේද විශාල වැඩ කොටසක් කළා කියලා අද උදේ ඉඳලම. අපේ මැති ඇමතිවරු ආණ්ඩු ක්‍රම විශේෂඥයෝ කෝටි ගණන් වියදම් කළා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධ්‍යයනය කරන්න ලෝක රටවල් වල ගියා. මම කියලා තිබුණා ඡන්දෙට ඉස්සෙල්ලත් පස්සෙත් පහුගිය අවුරුදු 4 ජනාධිපති ධූරය අහෝසි කරන්න කියලා. නමුත් අවුරුදු 4මාර පාර්ලිමේන්තුවේ ලොකු මහත්තුරු කරපු දෙයක් නැහැ. ඒක මගේ වැරද්දක් නෙවෙයි. මම ඒ කිසි දෙයකට බාධා කෙරුවේ නැහැ. ජනාධිපති ධූරය අහෝසි කරන්න කියලා කිසි වෙලාවක මම බාධා කළේ නැහැ. මම කිව්වේ ඒක කරන්නම කියලා. අන්තිමට එක්සත් ජාතික පක්ෂය කිව්වා අපි නම් කිසිම යෝජනාවක් මේකට දුන්නේ නැහැ කියලා කිව්වා. එහෙමනම් මොකද්ද අවුරුදු 4මාරක් කළේ? උතුරේ ජනතාව රැවැට්ටුවා. දකුණේ ජනතාව රට බෙදන්න යනවායි කියලා වෛර කරගත්තා. මම මේ පාප කර්මයට සම්බන්ධ නැහැ. ප්‍රධාන වශයෙන්ම රට ගොඩ ගන්න නම් අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. 19 සංශෝධනයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් රටේ බලයේ තියෙන නායකයෝ 3 හදලා. ජනාධිපතිට තිබුණු බලය කෑල්ලක් අරගෙන කෑල්ලක් ඉදිරි කළා ජනාධිපති. අගමැතිට බලය වැඩි කළා. කතානායකතුමාට තවත් බලය දුන්නා. ස්වාධීන කොමිෂන් සභාව ඔක්කොම පාලනය කරන්නේ එතුමා. ඒ නිසා ඒවා ස්වාධීන නැහැ. ඒ නිසා නායකයෝ 3 වැඩ කරනකොට අවුල් වෙනවා රට. ජනාධිපති වර්ණයක් ළඟ එනවා. හැබැයි තවමත් මේ ආණ්ඩුවට කාලය තියෙනවා මේක නිවැරදි කරන්න. 20 වෙන අලුත් ආණ්ඩුවකට රට කරන්න ඒ වගකීම ඉන්න ආණ්ඩුව ඉෂ්ට කරනවා නම් තමයි හොඳ. මම ඒ සඳහා සම්පූර්ණ සහයෝගය දෙනවා. ඕනෑම රටක සාමය තහවුරු වීමට නම් ආගමික නිදහසද පැවතිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා. අද පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළා. ජර්මනියේ පාර්ලිමේන්තු මහලේකම් සහාය රට ප්‍රවාහන හා ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ උපාමාත්‍ය ස්ටෙෆන් බිල්ග මහතා සහ ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. දෙරට අතර ආර්ථික සබඳතා ශක්තිමත් කරලීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වී තිබෙනවා. ප්‍රවාහන සහ ගුවන් සේවා ආදී ක්ෂේත්‍රයන්හිදී ජර්මානු රජයේ සහාය ලබා ගැනීමේ අවකාශයන් සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් හුවමාරු වී ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය ලෙස සංවර්ධනය කිරීමේ උපාය මාර්ගික සැලැස්ම පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ස්ටෙෆන් බිල්ග මහතා දැනුවත් කර තිබෙනවා. මේ අතර ජාතික ක්‍රිස්තියානි සම්මේලනයේ ප්‍රතිභා ප්‍රණාම උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. මෙහිදී අදහස් දැක්ව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ඕනෑම රටක සාමය තහවුරු වීමට නම් ආගමික නිදහසද පැවතිය යුතු බවයි. In our country, without reconciliation, without respect for each other, for religions, for languages, සංහිඳියාව එකිනෙකාට ඇති ගරුත්වය, අන්‍යෝන්‍ය අවබෝධය, විවිධ ආගම්වලට ඇති ගරු කිරීම, විවිධ සංස්කෘතීන්ට භාෂාවන්ට ඇති ගරුත්වය නොමැතිනම් අපේ රටේ පැවැත්මක් නැහැ. ශ්‍රී ලාංකිකයෙකු කියන්නේ ශ්‍රී ලාංකේය අනන්‍යතාවයේ තියෙන පුද්ගලයෙකුට. දේවානම්පියතිස්ස රජසමයේ අශෝක අධිරාජ්‍යයාගේ මැදිහත්වීමෙන් මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටට වැඩම කිරීමත් සමග රටේ නව හැරවුමක් සනිටුහන් වුණා. එම ඉගැන්වීම්වලට අනුව සියලු ආගම්වලට සියලු විශ්වාසයන්ට ගරු කළ යුතුයි. අපේ ව්‍යවස්ථාවෙනුත් එක පැත්තකින් බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබා දී තිබෙනවා. ඒ වගේම අනෙක් අතින් සියලු පුරවැසියන්ට සෑම ආගමක්ම නිදහසේ ඇදහිීමට ඉඩකඩ ලබා දී තිබෙනවා. වන්දනා කිරීමේ අයිතිය ඔබට තිබිය යුතුයි. මේ අපි හැමෝම පිළිගෙන තිබෙන කරුණක්. ඒ නිසායි අපේ රටේ විවිධ සංස්කෘතීන් සහ ආගම් අතර පොහොසත් බැඳීමක් පවතින්නේ. පාස්කු ඉරිදා දේවස්ථාන 3කට එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරයේදී ක්‍රිස්තියානි ජනතාව හැසිරුණු ආකාරයෙන් ඔවුන් තුළ ඇති ඉවසීමේ ගුණය මැනවින් සනාථ වුණා. ඒ සමස්ත ලොවටම අප ලබා දුන් කදිම ආදර්ශයක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ අපේක්ෂකයා කුමන හේතුවක් නිසාවත් වෙනස් නොකරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. බණ්ඩාරනායක සමන්ත්‍රණ ශාලාවේ පැවති ප්‍රදර්ශනයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද පස්වරුවේ බණ්ඩාරනායක සමන්ත්‍රණ ශාලාවේ පැවති මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශන නැරඹීමට පැමිණියා. Good luck.
ප්‍රදර්ශනය නැරඹීමෙන් අනතුරුව පිටතට පැමිණි විපක්ෂ නායකවරයාගෙන් මාධ්‍යවේදීන් පවතින දේශපාලන තත්ත්වය පිළිබඳවත් විමසා සිටියා. හරි වෙලාවට අපි දැම්මේ. ඒකනේ ජනතා විමුක්ති පෙරමුණක් දැම්මේ. ඊට සුමානෙකට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයක් තියෙන හින්දා නේ පරක්කු කරන්නේ. එක්සත් ජාතික පක්ෂයේ අපි පිළිගන්න ඕන අර්බුදයක් තියෙනවා කියලා. ඉතින් ඒ අර්බුදය හින්දා තමයි අවසාන මොහොතේ දහ දෙන්නේ. ඒ එකතු කරයිමත් නැහැනේ. එකතු වෙලා එක පක්ෂයකට එකව වීමක් නෙමෙයි. ඒ පක්ෂ දෙකක අනන්‍යතාවය තියාගෙන ජනාධිපති අපේක්ෂකයා ජයග්‍රහණය කරන්න එක වීමක් විතරයි. කිසි විටක අපි පත් කරන කිසි කෙනෙක් වෙනස් කිරීමට අපි සූදානම් නැත. තීන්දුවක් ගත්තම තීන්දුවේ ඉන්න ඕන. එහෙම නැතුව මේ තීන්දුව අරගෙන හෙට එකයි අද උදේට එකයි හවසට එකයි කරන්න බෑනේ. මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතුමන්ලා අපිට සහයෝගය දක්වනවා. මෙරට ජනතාවට සහෝදරත්වයේ දෑත් දිගු කිරීමේ මූලික අරමුණ ඇතිව දිවයිනට පැමිණ සිටින කැන්ටබරියේ අග්‍රාධ ගුරු ජස්ටින් වෙල්බි හිමිපාණන් අද මල්වතු අස්ගිරි මහනා හිමිවරුන් මුණ ගැසුණා. එතුමන් ඊයේ රාත්‍රියේ ජනාධිපතිතුමා සමගද සාකච්ඡාවක නිරත වුණා. තෙදින සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින කැන්ටබරියේ අගරදුගුරු අතිඋතුම් ජස්ටින් වෙල්බි හිමිපාණන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුව සිදු වුණේ ජනාධිපති මන්දිරයේදී. මෙරට සාමය සහ සංහිඳියාව වෙනුවෙන් ජනපතිතුමන් ගෙන යන වැඩපිළිවෙල එහිදී උන්වහන්සේගේ පැසසුමට ලක්ව තිබෙනවා. ඉනනතුරුව අද පෙරවරුවේ කැන්ටබරි අගරදුගුරු ජස්ටින් වෙල්බි හිමිපාණන් ඇතුළු පිරිස මහනුවර බලා පිටත් වුණා. මහනුවරට පැමිණි උන්වහන්සේ පළමුව පැමිණියේ ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයටයි. එහිදී උන්වහන්සේ දියවඩන නිලමේතුමන් හමු වී විශේෂ අමුත්තන් වෙනුවෙන් වෙන්කර තිබෙන සමුරු පුස්තකයෙහි සටහනක් තැබීමටද පියවර ගත්තා. ඉනනතුරුව කැන්ටබරි අගරදගුරුතුමන් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදුටුවා. Up here to meet religious leaders from the Buddhist community and talk about ways in which religious leaders can challenge the drift towards extremism and violence and the importance of religious leaders standing against violence and extremism with authenticity and integrity. පසුව කුරුණෑගල වෙත පැමිණි කැන්ටබරි අගරදුගුරු ජස්ටින් වෙල්බි හිමිපාණන් ලංකා සභාවේ කුරුණෑගල දියු කිසිය වන ක්‍රිස්තු රජිඳු මුල් දෙව්මෙදුරේ පැවති තුතිදීමේ විශේෂ දේව මෙහෙයකටද එක් වුණා. අනතුරුව උන්වහන්සේ සිය ලංකා සංචාරයේ සේවීම පිණිස දෙව්මෙදුරු භූමිය ඉදිරිපිට නාපැලයක්ද රෝපණය කළා. හම්බන්තොට මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත්දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව ඔක්තෝබර් මස 15 වෙනිදා සිට දිනපතා විභාගයට ගන්නා බව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ අධිකරණය අද දැනුම් දුන්නා. ඒ ඊට අදාළ නඩුව අද එම අධිකරණයේදී කැඳ වූ අවස්ථාවේදී. හම්බන්තොට මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9 රාජ්‍ය මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණා. එම නඩුව අද සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී ජයරත්න යන ත්‍රිපුද්ගල මහධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා. නඩුව කැඳවූ අවස්ථාවේ ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අධිකරණය හමුවේ කියා සිටියේ නීතිපතිවරයා විසින් මෙම නඩුවට අදාළව ඉදිරිපත් කර තිබෙන සංශෝධිත චෝදනා පත්‍රය සම්බන්ධයෙන් තම සේවාදායකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා සෑහීමකට පත් නොවන බවයි. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරුණු දැක්වීමට පියවර ගන්නා බවද අලි සබ්‍රි මහතා මෙහිදී සඳහන් කළා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇතිකරගත් එකඟතාවයකට අනුව නීතිපතිවරයා විසින් මෙම සංශෝධිත චෝදනා පත්‍රය ඉදිරිපත් කර ඇති බවයි.
එමෙන්ම මෙම නඩුවට අදාළව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබූ විශේෂ අයදුම් පතක් ඔක්තෝබර් මස 15 වෙනිදා යළි කැඳවීමට නියමිත බවත්, එතැන් සිට සතියක් ඇතුළත එම පෙත්සම් විභාගය අවසන් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කියා සිටියා. ඒ හේතුවෙන් මෙම නඩුව දිනපතා විභාගයට ගැනීම සඳහා දිනයක් නියම කරන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ. ඒ අනුව නඩුව ඔක්තෝබර් මස 15 වෙනිදා සිට දිනපතා විභාගයට ගන්නා ලෙස නියම කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල සාක්ෂිකරුවන් 4 දෙනෙකුට සිතාසි නිකුත් කළේ එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි. ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පොදු ජන සන්ධානයේ වශයෙන් නව සන්ධානයක් බිහි කරන බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරනවා. මේ තීරණය ගෙන තිබෙන්නේ හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමකදී. ශ්‍රී ලංකා පුදුජන සන්ධානය නමින් නැවුම් සන්ධානය බිහිකරනද අපි තීරණය කළා. ජයග්‍රහණය නම් සහතිකයි. 2015 මහරෑ අඳුර වැටුණු වලට 2019 මහදවාලේ ජනතාව පණීවි කියලා නම් කවුරුවත් හිතන්නේ නැහැ. තාම එක්සත් ජාතික පක්ෂේ අපේක්ෂකයෙක් තෝරගන්න බෑනේ. අපි මේ අපේක්ෂේ නම් කළා දැන් සති 3ක් ගිහිල්ලා. තරංගයක් කෙසේ වෙතත් අපිට සිනාසිසි ඉන්න අවස්ථාව ලැබේවි. ඡන්දෙට සූදානම් වෙන්නේ තාම එක්සත් ජාතික පක්ෂෙන්වත් සූදානමක් නැති කොට. අපි ජයග්‍රහණය කරන පක්ෂේ මේ පරාජය වෙන පක්ෂේ එච්චර සූදානමක් අවශ්‍ය නැහැනේ පරාජය නියතේක. නිදහස් පක්ෂයේ සංධානයේ මන්ත්‍රීවරු විදිහට දැන් දිගින් දිගටම නියක්‍රියා මාර්ග ගත්තොත් ඔබතුමාලටත් ඒකට අයිති වෙනවා. විනය ක්‍රියා මාර්ග වලට යටත් වෙන්නේ වැරද්දක් කළොත් නේ. ඉතින් විනය පරීක්ෂණ වලින් සියලු දෙනා නිවැරදි කරුවෝ වෙයි. බොහොම පැහැදිලිව වාමාංශික කඳුර එක්කාසු වෙන ප්‍රබලව එක්කාසු වෙන ලකුණු තියෙනවා. ඔබතුමා අරන් නැහැ නේද කෝට්ටුවේ පස්සේ සමාජිකට. මේ ප්‍රශ්නේ ඔබතුමා අහන එකට නීතිමය වශයෙන් උත්තර දීමට අපි බැඳී නැහැ. නිදසානාගම ඔබතුමාලා ගත්තා. ඒක ප්‍රශ්න කෂ්ටයක් නැහැ. තම තමන්ගේ කැමැත්ත. අපි දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් හැටියට. මුලින්ම විනය පරීක්ෂණකුත් නැහැ තාමනේ. නෑ අපිට එහෙම තිබ්බයි කියලා ගානකුත් නැහැ. පක්ෂයකින් කෙනෙක් අයින් වුණොත් ඒ පුද්ගලයාගේ ධූරය අවසන් කරන්නයි කියලා ඉල්ලීමට ඒ පක්ෂයට අයිතියක් තියෙනවා. ඒ පක්ෂයට උවමනා නම් බමන. දැන් මේ යන සාකච්ඡා වලදී මම හිතන්නේ එහෙම දෙයක් වෙයි කියලා. අනිත් එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේත් සාකච්ඡා සාර්ථක මට්ටමකින් කෙරීගෙන යනවා. නායකින් දෙදෙනා මුණ ගැහෙනවා. තේවැනි අවස්ථාවක තේවා ක්‍රියාත්මකට නංවන එකක් නැහැ කියන එකයි මගේ මතය. රටේ පොදු ජනතාවට ওই පක්ෂයක විනය ක්‍රියාමාර්ග ගන්න එක වැදගත්කමක් නැහැ. දැන් ඒ එක්සත් ජාතික පක්ෂයේත් කැඩි යන කණ්ඩායම් දෙක තුනක් අපිත් එක්ක සාකච්ඡා කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පාර්ශ්වයක්. කරු ජයසිරි මහත්තයාගේ තව පාර්ශ්වයක්. සජිත් මහත්තයාගේ තව පාර්ශ්වයක්. තවත් විවිධ අය අලුතෙන් එකතු වෙච්ච අය ඉන්නවා තවත් පාර්ශ්වයක්. පාර්ශ්ව ගණනකට කැඩලා තියෙනවා. ඒ නිසා මේ පාර්ශ්ව සියලු මේවක අපි කණ්ඩායම් කීපයක් සාකච්ඡා කරනවා. කොයි පාර්ශ්වයකට කඩලා ගන්නද? ඒක ඒ වෙලාවට බලා ගන්න පුළුවන් කොයි කණ්ඩායමද කැඩිලා ඉන්නේ කියලා. ඒව නැහැ කිසිම අමාරුවක් එන්නේ නැහැ. මොනවා දිනන පැත්තට හේතු වෙනවා. ඒක තමයි අපි ඉතිහාසයේ දැකලා තියෙන්නේ. අපිටත් උනේකනේ. අපි මහලේකන්තුමාගේ අනිත් පැත්තට එකමුතුකම ආරක්ෂා කරමින් ඉදිරියේදී තීන්දුව තීරණ ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී. මේ අතර ජනාධිපති අපේක්ෂකත්වය ගැන අද තවත් එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් අදහස් පළ කළා. ඔක්කොමගේ අය තීරණය කරා එකමුතුකම ආරක්ෂා කරමින් ඒ වගේම විවිධ ප්‍රකාශ නොකරමින් අනවශ්‍ය රැස්වීම් සංවිධානය නොකරමින් ඉදිරියේදී තීන්දුව ගත යුතුයි කියලා. ඔබතුමාලා ජනාධිපති අපේක්ෂකයා විදිහට මම කරන්නේ මේ කරු ජයසූරිය මහත්තයාට තව මාස ගණනාවක් තියෙනවා. තවම කිසිදු තීරණයක් අරගෙන නැහැ. අපි ඒකට සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ආශිර්වාදය ඕනේ. අනිත් මන්ත්‍රීවරුන්ගේ ආශිර්වාදය ඕනේ. ඒ හොඳ තීරණේ කරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගනි. එකතු වෙලා වඩාත්ම සුදුසු අපේක්ෂකයාට පත් කරන්න අපි කටයුතු කරනවා. 6 වෙනිදා අපි නැවත වතාවක් ඒ පිළිබඳව වැඩිදුර සාකච්ඡාවක් භෝජන සංග්‍රහක පැවැත්වීම සම්බන්ධව ඔබතුමාගේ අදහස කොහොමද? ඒකත් ඒ වගේම අපරාධයක්. පක්ෂක විනයක් තියෙනවා. විනය පරීක්ෂණ තිබීම එක පක්ෂයට හානියක් වෙනවන්නේ. කවුද ඒගොල්ලෝ කිව්වේ වගේ නිකන් අත්නොමතිකව පාරිදිගේ ගිහිල්ලා අස්සන් අරන් කටයුතු කරන්නේ. විනය කඩලා තියෙනවනේ. ඒකට පරීක්ෂණ කරන්න අවශ්‍යයි. මොන විනය පරීක්ෂණය ආවත් පක්ෂයක් ඇයිද අපි විශාල ස්ථානයකට අපි මේ වෙලාවෙ ඉඳන් යොමු වෙලා තියෙනවා. එන සතියේ බදාදා බ්‍රාස්පෙන්ද වෙන ඉස්සෙල්ලා මේ සියලු දේක නිමාවක් දකින්නට ඕනේ. මේ අර්බුදයෙන්ම අපි ගොඩ ඇවිල්ලා තියෙනවා කියන එක පේන්න තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකතුමා
මේ රටේ අපේක්ෂකයා නෙමෙයි රාජපක්ෂ පවුලේ අපේක්ෂක. අපි ඉදිරිපත් කරන්නේ මේ රටේ ඉල්ලන අපේක්ෂකයා රටේ අපේක්ෂක. නම් තුනක් කතා වෙනවා. රනිල් වික්‍රමසිංහ අපේ පක්ෂේ නායකතුමා, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා, අපේ කතානායක කරු ජයසූරිය මැතිතුමා. වැඩිපුර ඉන්න නිසා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එක්කෙනෙක් හිටියනම් පත් කරලා ඉවරයිනේ. අපි හදිස්සිනේ. අපි එක එක්කෙනාගේ න්‍යාය පත්‍ර අනුව අපේක්ෂකයෝ පත් කරන්නේ නැහැ. ජනතාවගේ උවමනාව මත තමයි UNP වැඩ කරන්නේ. පවතින දේශපාලන සිදුවීම් නිර්මාණාත්මකව නියෝජනය කරන අද දවස ටෙලි කාටුන්නේ නරඹමු දැන්. අනාගත පරපුර වෙනුවෙන් ඉදිරියේදී නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව සජිත් ප්‍රේමදාස ඇමතිතුමා සඳහන් කරනවා. අද කළුතරදී උදාගම්මාන දෙකක් ජනතා අයිතියට පත් කරමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. කළුතර බුලත්සිංහල එදිවුණු වාසනා උදාගම සහ සෙත්සිසිලගම උදාගම්මාන අද ජනතා අයිතියට පත් කරුණා. උදාගම්මාන වැඩසටහන යටතේ ඉදිවුණු 265 වන සහ 266 වන ආදර්ශ ගම්මාන වන මේ ගම්මාන සඳහා වැය වී ඇති මුදල රුපියල් 1,400,000ක්. ගිය පාර මැතිවරණ අපු සල්ලුවර ගන්න හරියට හැදුවා. අපු අපේ ආගමේ ගෑ එක්සත් ජාතිපක්ෂ. අපි එහෙම කිව්වා. මලේඩියට උන්නේ නැහැ, මුකුත් උන්නේ නැහැ. අපි අපේ වැට්ටි හරියට අපි කරගෙන ගියා. අම මිනිස්සුයන්. සිංහල දෙමළ මුස්ලිම් කඩේ කුලීකාරය කරත්තකාරය තීවිල්කාරය අහන්නේ. සජිත් මහත්තයා දෙනවා, සජිත් මහත්තයා දෙනවා. මේක තමයි මේ තමයි රටේ ඉල්ලීම. මේ ඉල්ලීම අපි අවශ්‍ය කරන සැමීම කරන්න. නිකම්ම ලැබුණා නම් මෙන්න අපේක්ෂකත්වයේ කියලා මෙහෙම ගැම්මක් නැහැනේ. දැන් සමහරුන් ඡන්ද ව්‍යාපාර තියෙන්නේ එක පළාතක විතරයි. මතක තියාගන්න සජිත් ප්‍රේමදාස මැතිතුමා තව මාස කිහිපයකින් හුඟක් වෙලාවට නොවැම්බර් මාසේ අන්තිම සතිය වෙනකොට මේ මුළු රටේම ජනාධිපති බවට පත් වෙනවා. මුළු රටම ජයග්‍රහණය කරනවා. දැන් අපේ රටේ තිබෙන ලොකුම විහිළුව මොකද්ද? නිදහස් නිවහල් අධ්‍යාපනයේ කියලා අපේ රටේ ක්‍රියාත්මක වෙනවා අකාර්යක්ෂම, සැලසුමක් නැති මුදල් අය කරන පෙර පාසල් අධ්‍යාපන. මොහොතකට පොඩ්ඩක් කීවල බලන්න, ඔය පහුගිය කාලේ ජනාධිපති වරණවලට ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශන පෙර පාසල් අධ්‍යාපනයේ වෙනමම පරිච්ඡේදයක් දාලා ලෝකෙ නැති පොරොන්දු ටික දෙනවා. ජයග්‍රහණය කරා යනකම් විතරයි. මැතිවරණ ප්‍රකාශන ප්‍රතිපත්ති ප්‍රකාශනයේට පමණක් සීමා වුණු කඩදාසියක් ලියකියවිල්ලක්පත් බවට පත් කරන වෙනුවෙන් මම ඔබලට දියුරල පොරොන්දු වෙනවා. නොවැම්බර් දෙසැම්බර් මාසේ මේ රටේ දේශපාලන විප්ලවයේ කරවුම් ලක්ෂ්‍ය තමුන්නාන්සලා නිර්මාණය කරනකොට වෙන ආයෙ වෙන කිසි කතාවක් නැහැ. මේ රටේ පෙරපාසල් අධ්‍යාපනයට සජිත් ප්‍රේමදාස පුද්ගලිකවම වග කියනවා කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. විසයි විස ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ඊයේ පල්ලේ කැලේ බලාපිටත්ව ගිය නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමට නොසිතූ අත්දැකීමකට මුහුණ දීමට සිදු වුණා. ඒ කණ්ඩායම ගමන්ගත් බස් රථය හදිසි කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ඊයේ කටුනායකදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති පුහුණු 20-20 තරගෙන් අනතුරුව නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමද පල්ලේ කැලේ බලාපිටත්ව ගියේ අනිද්දා ආරම්භ වන 20-20 තරගාවලිය සඳහා එක්වන්නටයි. නමුත් මේ ගමන අතරතුර නවසීලන්ත කණ්ඩායම ගමන්ගත් බස් රථයේ කාර්මික දෝෂයක් හට ගැනීම නිසා ඔවුන්ට වෙනත් බස් රථයක් ලබා දීමට සිදු වුණා. කෙසේ වෙතත් ඒ අතරතුර කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ පුහුණු කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු ගිලන් රථයක නැගී පල්ලේ කැලේ බලාපිටත්වුනේ මෙලෙසින්. Here live with Black Caps manager Mike Sandel. Mike, what's going on, mate? Quite simple, really, Willie. Like, the bus broke down, the clutch blew, going up a hill. We jumped in the ambulance and we're in safe hands. We got Doc and we're bringing up the rear of the convoy. And where are the rest of the squad? The squad? Well, we're spread. Yeah, we're in another bus, we're in a minivan, ambulance and an army jeep. And all with the police escort? All with the police escort. We're in a convoy. Yeah, we've got Malinga's car in front of us. He's in a BMW. So, no, we're going pretty well, actually. ප්‍රවීණ පිහිනුම් පුහුණුකරුවෙකු වූ අභාවප්‍රාප්ත ඩේවිඩ් බෝලින් මහතාගේ අවසන් කටයුතු අද බොරැල්ල කණත්තේදී සිදු කෙරුණා. මෙරටින් බිහි වූ සුපිරි පිහිනුම් ක්‍රීඩකයෙකු වූ ජූලියන් බෝලින්ගේ වැඩිමහල් සොහිරා වන ඩේවිඩ් බෝලින් මේ යන විට 56 වෙනි වියෙහි පසු වුණා. එසමගින් ලයිව් එක සමන් අදට අවසන් වනවා. යලි පුවත් මුණගැසීම රාත්‍රී 10:30ට. ඔබට සුබ රාත්‍රියක්.